අයිබෝන් ඇත්තටම වීසා නැතුව වෙන රටකට ආවා වගේ හැඟීමක් මට දැනෙනවා හැබැයි මම තාම ඉන්නේ ලංකාවේ කොට්ටාවේ මේ තමයි ප්‍රයිම් අර්බන් ආට් කොට්ටාව ලක්ෂරි විලාස් ව්‍යාපෘතියක් මාදිලි 15 කේ ඇත්තටම කිව්වොත් වෙන රටකට ආව වගේ හැඟීමක් අනිවාර්යෙන්ම ඔබටත් දැනේවි කොට්ටාව ප්‍රයිම් අර්බන් නාට්මේ ලක්ෂර විලාස් ව්‍යාපෘතියට ආවදී ඉතින් පහසුකම් පිරිලා ඉතිරිලා ගිහිල්ලා තියෙනවා ඒ අතරතුර ඔබ හොයමින් හිටපු ඒ ජාත්‍යන්තර මට්ටමේ නිමාව පෙනුම මම හිතන්නේ මේ නිවාස පෙළ දැක්කහම ඔබට දැනේවි ඉතින් අද දවසේදී මේ කොට්ටාව ප්‍රයිම් අර්බන් නාට් ලක්ෂර විලාස් ව්‍යාපෘතියට මම ඉන්න හේතු දෙකක් තියෙනවා ඒ තමයි දැන් මේ විලාස 160 න් බොහෝමයක් මේ වෙද්දී අයිති කරගෙන ඉවරයි විශාල පිරිසක් හැබැයි ඒ අතරතුර ඔබට චාන්ස් එකක් තියෙනවද කියලා බලන්න ඕනේ කියලා මට හිතුණා. ඒ වගේම තමයි කොට්ටාව ප්‍රයිම් අර්බන් නාට් ප්‍රයිම් සමූහය ඔබට හඳුන්වා දෙන මේ ජාත්‍යන්තර ප්‍රමිතියේ නිමාවකින් යුතු ලක්ෂර විලාස් ව්‍යාපෘතියේ තියෙන විශේෂතා මොනවද? මොන මොන පහසුකම්ද මේ ලක්ෂර විලායකක හිමිකරුවෙක් වුණොත් ඔබට හම්බ වෙන්නේ? ඔන්න ඔය කියන දේවල් ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ අද. ගේට් එක ඇරෙනවා. ලක්ෂර විලායකක් තියෙනවා. අපි ඇතුළට ගිහිල්ලාම කතා කරලා බලමු. ලක්ෂර විලාස 160 කින් සමන්විත කොට්ටාව ප්‍රයිම් අර්බන් නාට් මේ ව්‍යාපෘතියේ සුපිරි විලායකක් ඇතුළත තමයි මම මේ මොහොතේ ඉන්නේ. ඉතින් මම ඔබට පොරොන්දු වුණා මේ නිවාස ව්‍යාපෘතිය ගැන වැඩි විස්තර කතා කරනවා කියලා අද දවසේ මේ වීඩියෝ එකෙන්. ඉතින් මේ ගැන කතා කරන්න හොඳම කෙනා තමයි මේ ඉන්නේ නිශාන්ත ආරිනන්ද මහත්මයා. මේ තමයි නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ව්‍යාපෘති ප්‍රයිම් සමූහයේ අයිබෝන් නිශාන්ත මහත්මයා. අයිබෝන් සර්. ඉතින් නිශාන්ත මහත්මයා අපි මුලින්ම මේ කතාබහ පටන් ගමු. මොනවද මේ පාර ප්‍රයිම් සමූහය කොට්ටාව ප්‍රයිම් අර්බන් නාට් මේ ලක්ෂර විලාස් ව්‍යාපෘතියට ඇතුළත් කරලා තියෙන්නේ. අතරම සජීව මේ නිවාස ව්‍යාපෘතිය ගත්තේම නිවාස 160 කින් සමන්විත මාදිලි 15 කින් single story 2 bedroom single story 3 bedroom 2 story houses විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මේක අතරම ගත්තොත් සජීව විශාල ව්‍යාපෘතියක්. අක්කර 10 කින් සමන්විත විශාල ව්‍යාපෘතියක්. හොඳයි නිශාන්ත මහත්මයා දැන් මට කියන්න මේ කොට්ටාව ප්‍රයිම අර්බන් නාට් ලක්ෂර විලාස් ව්‍යාපෘතියේදී අපිට හම්බ වෙන පහසුකම් මොනවද? ඔව් සජීව විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවා මේ ප්‍රොජෙක්ට් එක අවෝඩ් winning ප්‍රොජෙක්ට් එකක් වෙනවා. ඒ කියන්නේ best housing project in Sri Lanka Asia property guru සම්මානය පිදුම්ලත් විශේෂ ව්‍යාපෘතියක් තමයි මේ ඉදි වෙන්නේ. ඒ වගේම සජීව මේ ව්‍යාපෘතියේ අපි විශේෂ common facilities කිව්වොත් එම swimming pool, gym, volleyball court, badminton court, children's play area, parking facilities, security ඒ හැම පාසුකම්ම සමන්විත ව්‍යාපෘතියක් තමයි මේ නිමවෙමින් පවතින. ඒ කියන්නේ ඔබ සිහින දක්මින් හිටපු නිවස ගැන ඒ නිවස ගැන කල්පනා කරනකොට ඔබ හිතන්නේ නැති මෙන්න මෙන්න මේ වගේ පහසුකම් ටිකක් තිබ්බොත් හොඳයි කියලා. ඔබ හිතුවටත් වඩා පහසුකම් වුණ ගහන තරක් තමයි අනිවාර්යෙන්ම කොට්ටාව ප්‍රයිම් අර්බන් නාට් මේ ලක්ෂර විලාස් ව්‍යාපෘතිය කියලා කියන්නේ. එහෙම නේද නිශාන්ත මහත්මයා? ඔව් සජීව. මේ නිවස ගත්තොත් අපි සජීව මේකේ කාමර තුනකින් සමන්විත බාත්รูම්ස් දෙකක් 7 ස්ටෝරේජ් එකක් ටෙරස් එකක් බල්කනි ඒරියාස් මේ සියල්ලන්ගින්ම සමන්විත මේ හඳුනසක් තමයි මෙතන ඉදිරියලා තියෙන්නේ. ඒකෝට මේ නිවසේ ගත්තොත් අපි ෆැසිලිටීස් හොට් වෝටර් බාත්รูම්ස් වලට හොට් වෝටර් ෆැසිලිටීස් තියෙනවා. ගාඩන් ගාඩන් ස්පේස් එකක් තියෙනවා. ඇතුළ වෙනකොටම සජීව දැක්කේ නැති රෝල් වේකින් කවරේජ් ඩබල් පාර්කින් තියෙන පෙන්සලින් ලස්සන පෙන්සෙක් සමන්විත නිවසක් තමයි මෙතන ඉදිරියලා තියෙන්නේ. නිශාන්ත මහත්මයා මට මේකත් අහන්න හිතුණා දැන් මේ විදිහට සාර්ථකව ඉදිරියෙන් කටයුතු කරගෙන යනවා කියපු හින්දා දැන් පහුගිය කාලේ අපි හැමෝම දන්නවා මුළු ලෝකෙටම වසංගත තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ කාලේ කොහොමද අභියෝගයක් වුණේ නැද්ද මේ ඉදිරියෙන් කටයුතු වලට මොන වගේ සැලසුමක්ද තිබ්බේ ඒ කාලේ? ඔව් සජීව ඇත්තටම කියනවා නම් දැන් කොවිඩ් වසංගතය
ගෝලීය වශයෙන් තියෙන ප්‍රශ්නයක් මේක. දැන් අවුරුද්දකට ආසන්න කාලයක් මේක අපි හැමෝම දැන් කොවිඩ් එක ජීවත් වෙන්නේ. ගොඩක් දුරට මේකේ ආව අපිට ගොඩක් අභියෝග ආවා මටීරියල් සෝස් කරන එක, ලේබ් එක ෆුල් පෝස් එක දාලා සමහර වෙලාවට වැඩ කරන්න බෑ. මේ ප්‍රශ්නය මේකක්ම සාර්ථකව මුහුණ දෙමින් තමයි අපි මේ අවුසින් ප්‍රොජෙක්ට් එක දැන් නිමා වෙමින් පවතින්නේ. කොටාව ප්‍රයිම් වෙබනාඩ් මේ ලක්ෂර විලාස් ව්‍යාපෘතිය ගැන කතා කරනකොට අපි අපිට මුලින්ම කිව්වා මාදිලි 15කින් යුත් ලක්ෂර විලාස් 160ක් ප්‍රයිම් සමූහය ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරනවා කියලා. ඉතින් ඒ මාදිලි 15 අතරින් එක මාදිලියක විලායකක තමයි මම දැන් ඉන්නේ ටෙරස් එකේ. ආවම ඔබට පේනවා ඇති මගේ පසුබිමින් හරි ලස්සන සුන්දර වටපිටාවක් තියෙන ඉතින් දවස පටන් ගන්නත් දවස අවසන් කරන්නත් මම හිතන්නේ හොඳම තැනක් මේ ටෙරස් එකේදී ඔබට හම්බ වෙනවා හොඳම අත්දැකීමක් විඳ ගන්න chance එකක් තියෙනවා. ඉතින් නිශාන්ත මහත්මයා අපි දැන් මේ ලක්ෂර විලාස් ව්‍යාපෘතිය ගැන තවදුරටත් කතා කරොත් මට කියන්න දැන් කොට්ටාව ප්‍රයිම් අර්බන් නාට් මේ ලක්ෂර විලාස් ව්‍යාපෘතියේදී අපිට හම්බ වෙන විශේෂතා මොනවා කියලා. ඔව් සජීව මම පොඩි ප්‍රශ්නයක් අහන්න. මෙතෙන් තාම වට මොනවද ෆීල් වෙන්නේ? මට ඇත්තටම කිව්වොත් මට හිතුණා මේ ඇඳුම් ටික අරන් ආවිලා නැත්තම් මෙහෙම නවතින්න. ජීවත් වෙන්න හොඳ තැනක්. මේම තැනක් මම ඒකයි කිව්වේ දවස පටන් ගන්නයි ඉවර කරන්නයි මරු තැනක් මෙතන කියලා. ඔව් සජීව. ඒකනේ මේ අපි බලාපොරොත්තු වෙන නිවස කි. මෙතන ගත්තොත් සජීව යමි සුන්දරත්වයෙන් තියෙනවා. ඊට අමතරව අපේ නිවාස ව්‍යාපෘතිය මොඩර්න්. ඒ වගේම සජීව මෙතන ලොකේෂන් එක ගත්තොත් අපිට ඇත්තටම මෙතනට පේන හයිවේ එක පේනවා. දැන්ට පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් කොට්ටාව අතුරුගිරිය මාළඹේ මේ හැම පැත්තකින්ම පහසුවෙන්ම ළඟා වෙන්න පුළුවන් ලොකේෂන් එකක් තමයි මේ තියෙන්නේ. හොඳයි මට මේ ටෙරස් එකට ආවට පස්සේ මේ අහන්න හිටපු ප්‍රශ්නයක් නෙමෙයි වැඩි මම අතින් දාන ප්‍රශ්නයක්. නිශාන්ත මහත්මයා මට කියන්නකෝ දැන් මේ ප්‍රයිම් අර්බන් ආර්ට් ව්‍යාපෘතිය කී දෙනෙක් පදිංච වෙලා ඉන්නවද? තව chance එකක් නැද්ද අපිට? ඇත්තම සජීව ෆේස් 1 එකේ දැන්ට පදිංච වෙලා ඉන්නවා. හැබැයි අපිට තව කිහිප දෙනෙකුට අවස්ථාව තියෙනවා. ඉක්මන් වුණොත් මේකේ අයිතිකරුවෙක් වෙන්න පුළුවන්. මම හිතන්නේ ඔබට හොඳම හොඳ ආරංචියක් දැන් ලැබෙන්නේ නැති කොටාව ප්‍රයිම අර්බන් ආර්ට් මේ ලක්ෂර විලාස් ව්‍යාපෘතියේ විලාස් 164න් තව කිහිප දෙනෙක්ට chance එක තියෙනවා ඉතුරු වෙලා. ඉතින් දැන්ම ඔබට පුළුවන් මේ තිරයේ දිස්වන දුරකථන අංකයට ඇමතුමක් දෙන්න ඇවිල්ලා බලන්න. ඔබට තේරෙයි මේක අනිවාර්යෙන්ම ඔබ කළ යුතුම හොඳ ආයෝජනයක් බව. ඉතින් නිශාන්ත මහත්මයාත් එක්ක මම හිතන්නේ කොටාව ප්‍රයිම අර්බන් ආර්ට් මේ ලක්ෂර විලාස් ව්‍යාපෘතිය ගැන තව කතා කරන්න වැදගත් කාරණා කිහිපයක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් අපි තව තැනකට යන් නිශාන්ත මහත්මයා අපි ගිහිල්ලාම කතා කරමු. ඉතින් කොටාව ප්‍රයිම අර්බන් ආර්ට් මේ ලක්ෂර විලාස් ව්‍යාපෘතියේ අපි ඔබට කලින්ම කිව්වා ලක්ෂර විලාස් 160ක් තියෙනවා කියලා. දැන් අපි ලෑස්ති වෙන්නේ මේ විලාස් අතරින් එක විලායකක ඇතුළට ගිහිල්ලා බලන්න කොයි වගේද කියලා. පාර පෙන්වන්න ඉන්නවා අපේ නිශාන්ත මහත්මයා. අපි යමුද නිශාන්ත මහත්මයා ඇතුළට? යමු. අපි කතා කරගෙන මේ යමු. ගේට් එකකින් අපි ඇතුළු වුණාම සජීව දකුණු පසින් තියෙනවා පාකින් ස්පේස් එක. මේ ස්පේස් එක ඩබල් පාකින්. මෙතනින් කායකින් බහැලා අතනින් ඇතුළු වෙන්නත් පුළුවන් දොරක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රධාන දොරට අමතරව තව දොරක් තව දොරක් තියෙනවා. රෝල ඩෝ එකක් තියෙනවා. මෙතන ලස්සන ගාඩන් ඒරියා එකක්. ඔව් සයිඩ් ගාඩන් ස්පේස් එකක් තියෙනවා සජීව. ඊට පස්සේ මෙතනින් ගියාම ඊට පස්සේ රිය ගාඩන් ස්පේස් එකකුත් තියෙනවා. මම හිතන්නේ මේ විලායක පිටිපස්සෙන් අපිට ලස්සන දර්ශනයක් තියෙනවා නේද නිශාන්ත. ඔව් ඉතා සුන්දර පරිසරයක් සජීව පේන්නේ අපිට මෙතනින් එහාට වෙලියායක් හයිවේ එක පේනවා. හරි ලස්සනට සැලසුම් කරලා තිනවා මං හිතන්නේ මේ ඉදී හරි අපූර්වට. ඔව් සජීව. හරි අපි ගේ ඇතුළට ඇතුළට යමු. ප්‍රධාන දොර මේන් ඩෝ එක. මෙතන සජීව ලිවින් ස්පේස් එක. ලිවින් ඒරියා එක. මෙතනින් ස්ටෙයාර්කේස් එකෙන් අපිට උඩට යන්න පුළුවන් ෆස්ට් ෆ්ලෝර් එකට. ඉස්සරහට යන සජීව මම කිව්වේ මේ පාකින් එකකින් එන්න පුළුවන් ඩෝ එක. මෙතන සජීව බෙඩ්රූම් එක. ගිහින් බලමු. මෙතන සජීව බෙඩ්රූම් ස්පේස් එක. අපිට මෙතනින් මේ එළියත් බලන්න පුළුවන්. මෙතන ගාඩන් එක බෙඩ්රූම් එකේ එළියට ගියාම ගාඩන් එක මෙතන තියෙන්නේ. මෙතන සුන්දර පරිසරයක් සජීව පේනවා.
මේකේ කාමර තුනක් තියෙනවා සර්. කාමර තුනක් තියෙනවා. මේකේ බාත්รูම් එකක් මෙතන තියෙන්නේ. ඇටච් බාත්รูම් එකක් තියෙනවා. මේ තමයි වගේ පැන්ට්‍රි එක. මම මේ පැන්ට්‍රි එකට ආපු හින්දාම අහන්නේ නිසාත් මතක මට කියන්නකෝ දැන්. දැක්කහම පේනවා හරි අපූර්වට හොඳ සස්තප්පේ පෙනුම තියෙනවා. කොයි වගේ ගුණාංග වලින් යුතු අම්බ්‍රම්ද මේකේතර හදන විභාගය. කොහොමද සර් මේකේ තියෙන්නේ අතර මහෝගනි ටිම්බෙට හાર્ඩ්වුඩ් අප වාච් කරන්නේ. මේක ට්‍රීටඩ් මහෝගනි වලින්. එතකොට මේ දොරවල් එකක්වත් තෙමුණත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ සජීව. මේ ඒකෝ බෝඩ් එක තමයි වාච් කරලා තියෙන්නේ. ඩෝස් ටික එතකොට මෙතන තමයි වොෂින් මැෂින්. වොෂින් මැෂින් ස්පේස් එක, ෆ්‍රිජ් එක. ඒ ඔක්කොම සැලසුම් කරලා දෙන්න ඇත්තටම. මම හිතන්නේ ඔබ මේ ගෙදර ගන්නවොත් ඇවිල්ලා පදිංචි වෙනවා. පදිංචි වෙලා ඉන්නේ සජීව. හැමදේම ප්‍රයිම් සමූහය ඒ වගකීම කරට අරගෙන මේ නිවස ඉදි කරලා තියෙනවා. ඒක දැන් මට මේ ගෙදර ඇතුළට ආවම දැක්කම ඒක දැනෙනවා. ඒකට සාමාන්‍යයෙන් ගයක් කිව්වම නිශාන්ත මහත්මයා අපි කවුරු හරි කෙනෙක් ගයක් හදන්නේ බලාපොරොත්තු ගොඩක් තියාගෙන සැලසුම් කරලා. හැබැයි දැන් මේ වෙනකොට නිශාන්ත මහත්මයා අපි දන්නවා හැමෝම හරිම කාර්යබහුලයි. එතකොට සාමාන්‍යයෙන් ගයක් හදනකොට අපිට අර වැඩිපුර අවධානයක් ඒකට දෙන්න තියෙන වෙලාව අඩුයිනේ. ඔව් සජීව මෙතන ගත්තොත් අපි ෆුල් ටයිම් සුපර්විෂන් එකක් තියෙනවා මෙතන. ඒතර අපි පෞද්ගලිකව ගයක් හදනකොට සජීව අපිට කාර්ය බහුලත්වයත් එක්ක අපිට නිවසක් ඇවිල්ලා බලන්න බෑ මොන තත්ත්වෙින්ද ඉදි වෙන්නේ කියලා. ඔව් ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි දැන් ඔබ දන්නවා ඔබට අත්දැකීම් ඇති ඔබ දැකලත් ඇති සමහර විට ඔබේ දන්න කියන අය කොහොමද ගෙවල් හැදුවේ කියලා නේද නිශාන්ත මහත්මයා ඇවිල්ලා අමුද්‍රව්‍ය ටික ගෙනල්ලා දානවා බාස් කෙනෙක්ට වැඩේ දීලා යනවා. හැබැයි අපි යන්නේත් සමහර විට හිතකින් නෙමෙයි. පොඩි දෙගිඩියාවක් තියෙනවා. හැබැයි ක්‍රයිම් සමූහය ඔබ වෙනුවෙන් නිර්මාණය කරන හැම ව්‍යාපෘතියකදීම හැම නිවාස ව්‍යාපෘතියකදීම මේ හැම වගකීමක්ම මම හිතන්නේ හරි අපූර්වට බාර ගන්නවා සැලසුම් කරලා තියෙනවා නේද නිශාන්ත මහත්මයා මේ හැම දෙයක්ම. ඔව් අපි මේ හැම නිවාසයක්ම ගත්ත සජීව ස්ට්‍රක්චරල් ඉංජිනියර්. හැම විද්‍යාත්ම එයාගේ අධීක්ෂණය යටතේ තමයි එයාගේ ප්‍රූවල් එක යටතේ තමයි අපි මේ ඉදි කරලා තියෙන්නේ. ඒක මම හිතන්නේ මේ සාමාන්‍යයෙන් ඔබට ලංකාවේ වෙන කිසිම නිවාස ව්‍යාපෘතියකින් හම්බ වෙන්නේ නැහැ. ඒ කාරණාව මතක තියාගන්න. නිශාන්ත මහත්මයා අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ කොතනටද? මේ තියෙන්නේ එනමාලේ තියෙන තවත් බෙඩ්රූම් එකකට මේ අපි ඇවිල්ලා ඉන්නේ. ඒක ඉස්සරහා ෆ්‍රන්ට් බල්කනි එක තියෙන බෙඩ්රූම් එකටම අපිට යන්න පුළුවන් මම හිතන්නේ. මම හිතන්නේ නිශාන්ත මහත්මයා අර මේ මම කලිනුත් කිව්වා මේ නිකන් වෙන රටකට ආවා වගේ හැඟීමක් දැනෙනවා. කුඹරක් තියෙනවා එහා පැත්තේනේ ලස්සනට. මම හිතන්නේ මේ සමහර වෙලාවට ඔබට හිතෙයි මේ කොටා ෆ්‍රයිම් අබර් නට් නිවාස ව්‍යාපෘතියට ආවම නිකන් වෙන රටකට ආවද කොහෙටද මම මේ ඇවිල්ලා ඉන්නේ පුදුම වෙන්නේපා මේ කොටාව කොටාව ප්‍රයිම් අර්බන් ආර්ට්. ඉතින් ඔබට පුළුවන් තිරේ දිස්වන මේ දොරකඩ ලංකේට අමතුමක් දෙන්න සුළු පිරිසකට තාම ඉඩ කඩ තියෙනවා මේ ලක්ෂර විලාස් ව්‍යාපෘතියේ විලායකක හිමිකරුවෙක් වෙන්න. මම හිතන්නේ හවස් වරුවට ඇවිල්ලා පොඩ්ඩක් නිදහසේ කාලය ගත කරන්න පුළුවන් පෞලි කට්ටියත් එක්ක කතා බහ කරලා ලංකයි සජීව හරි නිස්කලංක පරිසරය. එතකොට නිශාන්ත මහත්මයා මට කියන්න දැන් මේ මහලේදී දෙවනි මහල මේ නිවසේ අපිට කාමර කීයක් තියෙනවද? කාමර ඉහළ මාලේ කාමර දෙකයි පහළ මාලේ එක කාමරයක් තියෙනවා සජීව. එතකොට මේ මේ තියෙන තවත් කාමර. මේ අපි යන්නේ තවත් කාමරයකට. මම හිතන්නේ මේ කාමරෙත් තමයි හොඳම තව view එකක් තියෙනවා. හොඳම view එක තියෙන නිසා සජීව මේ කාමරෙත් තමයි. නිශාන්ත මහත්මයා දැන් මට අද දවසේදී මේ කොටාව ප්‍රයිම අර්බන් නාට් නිවාස ව්‍යාපෘතියට ආවට පස්සේ දැන් මම දැක්ක බොහෝමයක් විලාස් හරි අපූර්වට දැන් වැඩ කටයුතු ඉදර වේගෙන යනවා බොහෝ දෙනෙක් පදිංචි වෙලක් ඉන්නවා. සාමාන්‍යයෙන් දැන් ප්‍රයිම සමූහය තමයි අපි මේ විදිහට නිවස හදලා බාර දෙන්නේ අපේ රටේ ජනතාවට. ඔවුන්ගේ නිවාස සීනය ඔවුන්ගේ හිතේ තිබ්බ විදිහටම හදලා ඉදිරිපත් කරනවා. මේක හරි ලොකු ප්‍රොසෙස් එකක් තියෙන දෙයක් නේද? ඉතින් මේක ලේසි පහසු වැඩක් නෙවෙයි නේද? කොහොමද මේ මේ වගේ ලොකු වැඩක් බය නැතුව මෙහෙම බැහැලා ප්‍රයිම සමූහය කරන්නේ? ඔසජීව විශේෂයෙන් කියනවනේ මේ ව්‍යාපෘති පිටුපස ලොකු පිරිසක් ඉන්නවා. මේ ලොකේෂන් එක මේ ඉඩම තෝරා ගැනීම ඉඳලා මේ දක්වා සෑහෙන කැප වෙලා ඉන්නවා මේකටම පිරිසක්. විශේෂ දෙයක් කියනවනේ ප්‍රයිම් එකේ චයාම කෝචාපර්ස ඒ දෙන්නම මට පෞද්ගලිකව කියන්නේ නිශාන්ත මේ අදන හැම නිවසක්ම මගේ ගෙදර හදනවා කියලා හිතාගෙන හදන්න කියන එක. ඒ අපි හැමෝම
ඒ විදිහෙන් තමයි කැප වෙලා ඉන්නේ. ඇත්තටම හොඳ නිවසක් හැම කෙනෙකුටම හොඳ නිවසක් පදිංචිලා ඉන්න පුළුවන් ලස්සන පරිසරයක් එක්ක ඒක තමයි අපේ අරමුණ. ඒ ඔබතුමා කිව්ව කතාව හරිම වැදගත්. දැන් සාමාන්‍යයෙන් කෙනෙක් මේක ව්‍යාපාරයක් ගන්නට දාන්න පුළුවන්. හැබැයි ප්‍රයිම් සමූහයේ ඉන්න එතන නෙමෙයි. මේ ඔබ වෙනුවෙන් අපි හදන නිවස. එතකොට මේ නිවස හදන්නේ හරියට අපේ කියලා හිතාගෙන. ඉතින් ඒක තමයි ප්‍රයිම් සමූහයේදී ඉදිරිපත් කරන මේ නිවාස ව්‍යාපෘතිවල තියෙන විශේෂත්වය. ඉතින් අවුරුදු 25ක් තිස්සේ ප්‍රයිම් සමූහය ඕනම ව්‍යාපෘතියක් ඉදිරිපත් කරන්නේ අපිට හදනවා කියලා හිතාගෙන. ඒ ඔබ වෙනුවෙන්. ඉතින් ඒ නිසාම තමයි අපි අද දවසේදී ඇවිත් ඉන්න මේ කොටා ප්‍රයිම් මර්බන් ආට් ලක්ෂර විලාස් ව්‍යාපෘතියේ පහුගිය දවසක ශ්‍රී ලංකාවේ හොඳම නිවාස ව්‍යාපෘතිය විදිහට ඒෂියා ප්‍රොපර්ටි ගුරු වෙතින් සම්මානය පවා හිමි වෙන්නේ. ඉතින් නිශාන්ත මහත්මයා අපි දැන් කාමරේක ඉන්න අපිට තව මොනවද මේ විලායකයේදී හම්බ වෙන තවත් විශේෂතා තියෙන්නේ? ඔව් සජී මේ මේකේ ගතුත් තියෙනවා අපි ඊළඟට බලන්නේ විශේෂම තැන මේ නිවසේ තියෙන ටෙරස් එක. හරි ලස්සන වටපිටාවක් තියෙනවා නිශාන්ත මහත්මයා. ඔව් විශාල ටෙරස් එකක් මෙතන ගත්තොත් අපි කුඹුරු යායක් තියෙනවා. අපිට හයිවේ එකක් පේනවා නේ එහා පැත්තේ. හයිවේ එක පේනවා සජී. හරි ලස්සන දර්ශනයක් ඉදින් මං හිතන්නේ හවස් වරුවට ඇවිල්ලා පවුලේ කට්ටියත් එක්ක පොඩ්ඩක් කතා බහ කර කර ඉන්න නේද? හරි විවේකයෙන් ගත කරන්න මං හිතන්නේ ඔබට ආයිත් සතියන්තෙට කොහෙවත් යන්න උනේ නැති වුණත් මං හිතන්නේ හොඳ වීකෙන්ඩ් එකක් ටෙරස් එකට આવොත් ඔබට ගත කරන්න පුළුවන්. අද දවසේදී කොටාව ප්‍රයිම මර්බන් ආට් මේ ලක්ෂර විලාස් ව්‍යාපෘතිය ගැන බොහෝ දේවල් ඔබ දැන කියාගත්තා. ඒ ගැන තොරතුරු කතා බහ කරන්න අපිත් එක්ක එකතු වෙන්නේ නිශාන්ත ආරේනන්ද මහත්මයා. නිශාන්ත මහත්මයා දැන් අපේ කතා බහ ඉවර කරන්න දැන් ළඟයි. අන්තිම මොහොතේ මම ඔබතුමාගෙන් එක ප්‍රශ්නයක් අහනවා. දැන් මේ වෙලාවේ මේ වීඩියෝ එක බලන විට ඔබ මොනවද කියන්නේ? ඔසගි මට කියන්න තියෙන්නේ මේ ප්‍රොජෙක්ට් එකට එන්න. ඇවිල්ලාම බලන්න. හොඳයි. නිශාන්ත මහත්මයාගේ ආරාධනාවත් එක්ක අපි අද දවසේදී මේ කතා බහ මෙතනින් ඉවර කරනවා. නිශාන්ත මහත්මයාට සමු දෙනවා. බොහොම ස්තුතියි කාර්යබහුල වේලාවක අපිත් එක්ක එකතු වෙලා මේ කොට්ටාව ප්‍රයිම මර්බන් ආට් ලක්ෂර විලාස් ව්‍යාපෘතිය ගැන තොරතුරු කතා බහ කරන්න එකතු වුණාට. බොහොම ස්තුතියි. කොට්ටාව ප්‍රයිම මර්බන් ආට් මේ තමයි අවුරුදු 25ක් පුරා අපේ රටේ දේපළ මෙල්දම් ශ්‍රේෂ්ඨයේ ජාත්‍යන්තර ප්‍රමිතියේ හැඩතල දවසින් දවස එකතු කරපු ප්‍රයිම් සමූහය ඔබ වෙනුවෙන් හඳුන්වා දෙන ලක්ෂර විලාස් ව්‍යාපෘතිය. ඉතින් ඔබ වෙනුවෙන් ලක්ෂර විලාස් 160ක් මේ නිවාස ව්‍යාපෘතියට ඇතුළත් කළා තිබ. හැබැයි අතරින් බොහෝමයක් මේ වෙද්දි හිමි කරගෙන ඉවරයි බොහෝ පිරිසක්. හැබැයි ඒ අතර ඔබ වෙනුවෙන් තවත් ලක්ෂර විලාස් කිහිපයක් ඉතුරු වෙලා තියෙනවා. එහෙනම් පරක්කු වෙන්න එපා. ඇවිල්ලා බලන්න කොට්ටාව ප්‍රයිම මර්බන් ආට් මේ ලක්ෂර විලාස් ව්‍යාපෘතියට. එහෙම නැත්නම් පිරේ දිස්සන මේ දුරකථන අංකයට ඇමතුමක් දෙන්න ඔබට පුළුවන් වැඩි විස්තර දැනගන්න. ඉතින් ඔබේ හිතේ තියෙන සිහින නිවස සිහින මාලිගාව මට විශ්වාසයි අනිවාර්යෙන්ම කොට්ටාව ප්‍රයිම මර්බන් ආට් මේ ලක්ෂර විලාස් ව්‍යාපෘතියේදී ඔබට මුණ ගැහෙවි. ඒ වගේම විශේෂම කාරණාව තමයි පහුගිය දවසක තිබුණු ඒෂියා ප්‍රොපර්ටි ගුරු සම්මාන උළෙලදී ශ්‍රී ලංකාවේ හොඳම නිවාස ව්‍යාපෘතියට හිමි සම්මානෙන් පවා පිදුම් ලබන්න කොට්ටාව ප්‍රයිම මර්බන් ආට් මේ නිවාස ව්‍යාපෘතියට හැකියාව ලැබෙනවා. එහෙමනම් ජාත්‍යන්තරයේ විශ්වාසය සහ අවුරුදු 25ක් පුරා ඔබේ ඇස් ඉස්සරහා ශ්‍රී ලංකාවෙන් තහවුරු කරලා පෙන්නපු ප්‍රයිම සමූහයේ විශ්වාසයත් එක්ක එන්න ඇවිල්ලා බලන්න ඔබේ සිහින මාලිගාව කොට්ටාව ප්‍රයිම මර්බන් ආට් මේ නිවාස ව්‍යාපෘතියේ ඔබට මුණ ගැහෙවි. එහෙමනම් තවත් දවසක අපි මේ වගේ ප්‍රයිම සමූහයේ සුපිරි ව්‍යාපෘතියකින් හමු වෙමු.